මේ වාර්තා මෙතරම් කාලයක් මාළඟ තබා ගැනීම බරපතල අපරාධයක් කියලා විජිතේරත් ඇමතුමා ඊයේ ප්‍රකාශ කළා. ඇත්තෙම මට මේ වාර්තා ලැබෙන්නේ 2024 ඔක්තෝබර් මාසේ 10 වෙනිදා. ලැබුණු පමණින් මට ප්‍රසිද්ධ කරන්න බෑ. මට හොයා බලන්න සිද්ධ වුණා මේ සත්‍ය වාර්තාවන්මද කියන කාරණේ. ඒක තහවුරු කරගත්තට පස්සේ මම ඔක්තෝබර් 14 වෙනිදා මාධ්‍ය හමුවක් තියලා ජනාධිපතිතුමා තමයි මේ වාර්තා ප්‍රසිද්ධ කළ යුත්තේ, එතුමා ප්‍රසිද්ධ නොකරනවා නම් දින 7ක් ඇතුළත මා ප්‍රසිද්ධ කරනවායි කියලා මම ප්‍රකාශයක් කරා. එහෙනම් මේ වාර්තා ප්‍රසිද්ධ කරන බව මම කියලා තියෙන්නේ වාර්තා ලැබිලා දින 4ක් ඇතුළත. ඉතින් දින 4ක් මා ළඟ මේ වාර්තා තබා ගැනීම බරපතල අපරාධයක් නම් සති 3කට වැඩි කාලයක් මේ වාර්තා ප්‍රසිද්ධ නොකර ළඟ තබාගෙන සිටින වත්මන් ජනාධිපතිතුමා කෙතරම් බරපතල අපරාධකරුවෙකුද? මාස 3ක කාලයක් මේ වාර්තා ප්‍රසිද්ධ නොකර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි එසේ නම් කෙතරම් බරපතල අපරාධකරුවෙකුද? එනම් මට දඬුවම් කරන්න සැලසුම් කරන්න කලින් මහජන ආරක්ෂක අමාත්‍ය විජිතේහෙරත් මැතිතුමනි, වත්මන් ජනාධිපතිතුමාටයි හිටපු ජනාධිපතිතුමාටයි දඬුවම් ලබා දෙන විදිය රටට කිව්වොත් හොඳයි නේද? ඒ වගේම 2015 සිට 2018 දක්වා කාලයේ පුරාවට දූෂණ පිළිබඳ ලැබුණු ලිපිගොනු තමන් සන්තකයේ වසර 9කට ආසන්න කාලයක් තබා ගනිමින් ඒවා රට පුරා ප්‍රදර්ශනය කරමින් පෞගේ කාලේ මාලිමාවේ නායකයන් හැසිරුණා. දින 4ක් මේ වාර්තාව මා ළඟ තබා ගැනීම බරපතල අපරාධයක් නම් වසර 9ක් ආණ්ඩුවට ලැබුණු දූෂණ පිළිබඳ තොරතුරු ලිපිගොනු තමන් ළඟ තබා ගැනීමෙන් මාලිමාවේ නායකයන් කෙතරම් බරපතල අපරාධයක් සිදු කර ඇද්ද විජිතේහෙරත් ඇමතිතුමනි? එසේනම් මට දඬුවම් කිරීමට පෙර මාලිමාවේ නායකයන්ට දඬුවම් කර ආදර්ශයක් පෙන්වුවොත් හොඳයි නේද ඇමතිතුමනි? ඒ වගේම වංචාසා දූෂණ පිළිබඳ තමන් දන්නා තොරතුරු වහාම ආණ්ඩුවට ලබා දෙන්නයි වසන්ත සමරසිංහ මැතිතුමා මාලිමාවේ නායකයෙක් විදියට ජනතාවගෙන් ඉල්ලීමක් කළා. කොමිෂන් වාර්තා පිළිබඳ තොරතුරු මන්ළඟ දවස් 4ක් තිබීම බරපතල අපරාධයක් විදිහට විජිතේහෙරත් ඇමතිතුමා ප්‍රකාශ කරද්දී ජනතාව බයක් හැකක් නැතුව තමන් ගාව තියෙන තොරතුරු කොහොමද ආණ්ඩුවට බාර දෙන්නේ? මේ ආණ්ඩුවට දූෂණ තොරතුරු බාර දෙන්න ඇවිල්ලා දූෂණ තොරතුරු ළඟ තබාගෙන සිටීම බරපතල අපරාධයක් කියලා තොරතුරු ගේන ජනතාවට දඬුවම් කරන්න ගියොත් ජනතාවට මොකද වෙන්නේ? ඒ නිසා ජනතාව පැකිලීමකින් තොරව මේ දූෂණ පිළිබඳ තොරතුරු ආණ්ඩුවට ලබා දෙන්න නම් දින 4ක් මේ වාර්තාව ළඟ තබා ගැනීම බරපතල අපරාධයක් ලෙස විජිතේහෙරත් ඇමතිතුමා ඊයේ කළ ප්‍රකාශය එතුමා වහාම ඉල්ලාස් කරගත යුතුයි කියලා අපි ප්‍රකාශ කරනවා. ඒ වගේම ආණ්ඩුවෙන් මොන තර්ජන ආවත් අපි ආණ්ඩුවට කියනවා, ඔව් ඊයේ රාත්‍රියේ කතා කළ ආකාරයට අවශ්‍ය නම් මාව අත්අඩංගුවට ගන්න, අවශ්‍ය නම් මට වදබන්ධන දෙන්න. හැබැයි මේ මොනව කළත් මේ රටේ ජනතාවගේ ඇත්ත දැනගැනීමේ අයිතිය වෙනුවෙන් සිටීමේ නිදහස වෙනුවෙන් අපි හැමදාමත් පෙනී සිටින පුද්ගලයන් විදියට ලබන සඳුදා අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමා ප්‍රසිද්ධ නොකළොත් මේ වාර්තා දෙක අපි විසින් ප්‍රසිද්ධ කරනවාමයි.